සුබදවසක් ඔයාලට හැමෝම සුපරද විදියටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අදත් මගේ channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ අලුත්ම රෙසිපි එකක්. ඒ තමයි අපි කැවුම් හදන මිශ්‍රණයට පුංචි වෙනසක් කරලා හදපු රසවත් කෑම රෙසිපි එකක්. ඉතින් ඉන්දියානු අය හදන කෑමක් තියෙනවා ඒ කල්ලතප්පම් කියලා. හැබැයි මේ එක නන් නෙමෙයි. මම එතනින් පුංචි අදහසක් අරගෙන මගේ ක්‍රමයට හදපු කෑමක්. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි හාල් මිශ්‍රණ කප් එකක් හොඳින් සෝදලා වතුර දාලා රයක් පෙඟෙන්න තියලා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් අපි හාල් ටික වතුර පෙරලා අරගන්න ඕන. ඉතින් මේ විදියට වතුර බේරලා අරගත්ත හාල් ටික බ්ලෙන්ඩර් කප් එකකට අපි දාගමු. ඊට පස්සේ ඒකට එකතු කරගන්න පාන් පිටි වලින් මෙසැඳි තුනක්. තලාගත්ත ඉනසල් කරල් දෙකක්. පොල් කිරි මිලිලීටර 250ක්. දැන් අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන පොඩ්ඩක්වත් ගෑලි නැති වෙන්න. හොඳ පේස්ට් එකක් විදියට. ඉතින් මේ බලන්න මං හැන්දට අරගෙන පෙන්නන්නම් ඔයාලට මේක තියෙන විදිය මෙන්න මේ වගේ ක්‍රීමි ගතියට තියෙන්න ඕන. දැන් අපි මේ මිශ්‍රණය දාගමු ඉඩ තියෙන භාජනයකට. බ්ලෙන්ඩර් කප් එකටත් වතුර මිසැඳි එකමාරක් වගේ දාලා මං ඒකත් සෝදලා අරගෙන මේකටම එකතු කරගන්නවා. ඔයා ළඟ තියෙනවා නම් මෙතනදී එකතු කරගන්න පුළුවන් සූදුරු එහෙමත් නැත්නම් මාදුරු. එයින් පොඩ්ඩක් එකතු කරගන්න තේහඳි කාලක් වගේ සුවඳයි ගොඩක්. ඊළඟට බේකින් සෝඩා තේහඳි භාගයක් එකතු කරගන්න. දැන් හොඳින් කලවම් කරලා අපි මේක වහලා තියලා තියන්න ඕනේ විනාඩි 15ක්. මේ ඔන්න හරියටම පැය කාලකින් අපි දැන් මේ මිශ්‍රණයට වැන්නලා තේහඳි භාගයක් රසාණු ලුණු මෙල්ට් කරගත්ත මාගරින් මේසැහැඳක් එකතු කරලා ආයෙමත් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ එකතු කරන්නේ පැණි. පැණි ඔයාට කැමති විදිහකට අරගන්න පුළුවන්. පොල් පැණි, කිතුල් පැණි, සීනි පැණි එහෙමත් නැත්නම් හකුරු. ඉතින් සීනි ග්‍රෑම් 200ක් කැරමල් කරලා වතුර මිලිලීටර 150ක් එකතු කරලා තමයි මම මේ පැණි එක නූල් ඇදෙන පදමට හදාගෙන අරගත්තේ. පැණි එකතු කරද්දී අපි හොඳටම නියුණට පස්සේ තමයි එකතු කරගන්න ඕන. දැන් පැණි ටික ටික එකතු කරලා මේ මිශ්‍රණය අපි ඕන කරන පදමට හදාගන්න ඕන. ඉතින් මං හදාගත්ත පැණි ටික ඔක්කොම මම මෙතනදී එකතු කරගත්තා. මම ඔයාලට පෙන්නන්නම් මිශ්‍රණය කොහොමද තියෙන්නේ කියලා. හැන්දට අරගත්තම මෙන්න මේ වගේ වැටෙන ගානට දියාරු මිශ්‍රණයක් තමයි තියෙන්න ඕන. දැන් ඊළඟට අපිට පෑන් එකක් එහෙමත් නැත්නම් පොට් එකක් අරගන්න පුළුවන්. නන් ස්ටික් එකක් නම් වැඩි හොඳයි ගලව ගන්න ලේසි. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැහැ ඔයාට ඇල්මිනියම් භාජනයක් උනත් හදාගන්න පුළුවන්. පෑන් එකට මුලින්ම මම මෙල්ට් කරගත්ත මාගරින් මිසැඳි එකමාරක් දාගත්තා. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මේ විදියට පෑන් එකට දාගන්න ඕන. කැමති නම් ඔයාට මේකේ රස වැඩි කරගන්න බැදපු කජු එහෙමත් නැත්නම් මුද්‍රස් බලන් ඒත් නැත්නම් රටින්දි කෑලි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මං අරගත්තේ බැදපු කජු ටිකක් පොඩිවට කඩලා මේ වගේ උඩින් ඉහගත්තා. දැන් ඊළඟට අපි මේක ලිපෙන් තියලා විනාඩියක් විතර හොඳින් රත් කරගන්න ඕන. ඊට පස්සේ ලිපේ ගින්දර පුළුවන් තරම් අඩු කරලා තඹ ගන්න ඕන. හුමාලී වෙතට නොයන විදිහට කවර් කරගන්න අනිවාර්යෙන් ඔයා. මේ හරියටම ඔන්න විනාඩි 30කින් මම ඔයාට පෙන්නන්නේ ටූත් පේක් එකක් පාවිච්චි කරලා ඔයාට බලන්න පුළුවන් ලිපෙන් අයින් කරන්න කලින් මේකේ මැද හොඳට තැඹිලා තියෙනවද කියලා. ඊට පස්සේ හොඳින් නියුනම අපිට පුළුවන් ඔටේ බුරුල් කරලා ලේසියෙන්ම ගලව ගන්න. ඉතින් මේ බලන යට අඩිය කරවෙලා පිච්චිලා නැහැ ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට තේ වේලාවට රස කර කර බඩ පිරෙන්න කන්න පුළුවන් තවත් රසවත් කෑමක් හදන රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වරදින් නැතුව. අපි හදන කැවුම් මිශ්‍රණයට පොඩි වෙනසක් කරලා තමයි මම මේ විදියට හදාගත්තේ. පාන් පිටි ප්‍රමාණය අඩු කරලා මාගරින් පොඩ්ඩක් පොල් කිරි ටිකක් දැවා එච්චරයි. ඉතින් වෙනසකටත් එක්ක මේ විදියට හදලා බලන්න හරිම රසයි. ගෙදරට නමුත්තන්ට සංග්‍රහ කරන්නත් ස්පෙෂලි ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් channel එකත් subscribe කරලා දිගටම channel එකත් එක්කම රැඳෙමින් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න තවත් දවසක අලුත් රෙසිපි එකක් අරන් එතකම් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.